ඔන්න එක කාලෙක එක රටක ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා। එයාට අවුරුදු 5ක පොඩි කොළු පැටියෙකුත් හිටියා। ඉතින් දවසක් මේ තාත්තට හිතුණලු තමන්ගේ පුතාට අපි කොච්චර ධනවත්ද කියලා ඔප්පු කරලා පෙන්වන්න। මොකද මේ ව්‍යාපාරිකයා හිතනවා එයාලට සල්ලි ගොඩක් තියෙන හින්දා සැප විඳට මේ පොඩි එකා දුක් විඳින මිනිස්සු තාම හරියට දැකලා නැහැ। ඒ හින්දා එයාට ඒ දුක් විඳින අයව පෙන්වුවාම අපි ධනවත් කියලා හරියටම තේරෙයි කියලා। ඉතින් මේ ධනවත් ව්‍යාපාරිකයා තමන්ගේ පුතාවත් එක්කරගෙන ඈත පිටිසර දුප්පත් ගමකට යනවා। ඒ ගමේ ඉන්න ව්‍යාපාරිකයා අඳුරන දුප්පත් මිනිහෙක්ගේ ගෙදර තමයි මේ දෙන්න නවතන් ගන්නෙ। ඉතින් මේ ව්‍යාපාරිකයාට ඕනි වෙන්නේ සතියක් විතර දුක් විඳගෙන මේ ගමේ ඉඳලා අපි කොච්චර පොහොසත්ද කියලා මේ පොඩි දරුවට තේරුම් කරලා දෙන්න। ඉතින් ඔහොම සතියක්ම ගත වුණා। සතියකට පස්සේ මේ දෙන්න ආපහු ගෙදර එන්න පිටත් වුණා। ගෙදර එන ගමන් මේ තාත්තා අහනවා පුතාගෙන්, පුතා දැක්කද අපි හිටියේ ගෙදර අය ජීවත් වෙන විදිහ? ඔයාට මොකද හිතෙන්නේ මේ ගමන ගැන? දැක්කද කවුද වැඩිපුරම පොහොසත් කියලා අහනවා। ඉතින් මේ පුතත් ඇත්තටම කල්පනා කර කර ඉන්නේ। ඒ අතරෙදි තාත්තට මෙහෙම උත්තර දෙනවා, ඇත්තටම තාත්තේ අපිට නාන්න ඕනේ වුණාම බාත්รูම් තියෙනවා, ඒත් එයාලට තියෙන්නේ ගඟක්। නාන්න ඕනේ වුණාම අර දුර ගඟට ගිහින් පනින්න ඕනේ। අපිට රැයට ලයිට් තිබුණට එයාලට තියෙන්නේ තරු පිරුණු අහස විතරයි। අපිට ආරක්ෂාවට කියලා තාප්ප තිබුණට එයාලට මිනිස්සු ඇරෙන්න මුකුත් නැහැ। අපිට එක බල්ලෙක් හිටියට එයාලට ගම හැම තැනම බල්ලෝ। අපිට හිතන හිතන කෑම සල්ලි දීලා ගනින්දි එයාලා ඒව වගා කරගන්නවා। ඉතින් මේ හැමදේම පෙන්නලා එයාලත් එක්ක බලද්දි අපි කොච්චර දුප්පත්ද කියලා පෙන්වුවට තාත්තට බොහොම ස්තුතියි කියලා මේ පොඩි පුතා කියනවා। ජීවිතේ සතුට තියෙන්නේ සල්ලිවල නෙවෙයි, ඇත්තටම සතුට තියෙන්නේ අපි ළඟමයි। ඒත් අපේ ආශාවල්, අපේ අවශ්‍යතා සහ උවමනා අපිව සල්ලි නැතිව බැරි තත්ත්වයට පත් කරනවා। ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව මේ ජීවිතේ ගත කරන්න අපිට පුළුවන් වන දවසට ජීවිතේ සතුට තියෙන්නේ සරලකම ළඟ විතරයි කියලා අපිට තේරෙනවා। අපි අල්ලගෙන බදාගෙන ඉන්න ගොඩක් දේවල් අපිට අරගෙන එන්නේ දුක විතරයි। එතනින් මිදිලා එක දවසක ඉස්පාසුවක් කරන් බලන්න මේ ජීවිතේ ඔයාව මගහැරුණු ඒත් ලස්සනට විඳින්න පුළුවන් දේවල් කොච්චරක් තියෙයිද කියලා එදාට ඔයාට තේරෙයි। ගිහින් එන්න, හැමෝම පරිස්සමින් ඉන්න, හැමෝටම තෙරුවන් සරණයි।